ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්ත කතමා භවපච්චයා ජාති තේ සං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති ඛන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං වච්චති භවපච්චයා ජාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ බුදුදහමේ මූලික දහම් කරුණු පැහැදිලි කරමින් සිදු කරන ධම්මවිචය දේශනා මාලාවේ අද දිනට નિયમિતව පවතින්නේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව දේශනා පෙළෙහි 11 වෙනි ධර්මකාරණය භවපච්චා ජාති. භවය නිසා ජාතිය හටගන්නේ කොහොමද? පසුගිය සතියේ ධර්මදේශනාවේදී අපි පැහැදිලි කළා උපාදාන පච්චා භවෝ කියන තැන භවයේ දෙආකාරයකින් දක්වනවා කම්ම භව උපපත්ති භව. කම්ම භව කියන එක අපි පැහැදිලි කරගත්තා උපාදානයේ හේතු කොටගෙන කුසල කුසල කර්මයන් ජනිත වී මතු අනාගතයේහි ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක ඇති කරන්නට සමත් වෙන කර්ම ජනිත කරනෝ ඒ උපාදානයේ හේතු කොටගෙන. ඒ වගේම උපපත්ති භව කියලා කිව්වේ ඒ උපාදානයේ නිසාම යම්කිසි ආත්ම භාවයක නැවත පංචස්කන්ධේ ජනිත වීමට අවශ්‍ය හේතු සම්පාදනය කරන ඒ මූලික ශක්තිය ගොඩනගන. එතකොට මේ කියන කර්මය සහ භවය කියන දෙආකාරයකින් උපාදානයේ නිසා භව කියන කාරණය කම්ම භව උපපත්ති භව කියන දෙආකාරයකින් අපි පැහැදිලි කරගත්තා. එතකොට උපපත්ති භව කියන තැන යම්කිසි ආකාරයකින් පංචස්කන්ධය හටගන්නට ඒ හට ගැනීම කර්මානුරූපව කෙසේ සිද්ධ වෙනවාද කියන කාරණය තමයි මෙතන ජාති කියලා හඳුන්වන්නේ. එතකොට අර භව කියන කාරණයම තවත් ඉදිරියට ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට මෙතනදි කෙනෙකුට ගැටලුවක් මතුවෙන්නට පුළුවන් උපාදාන පච්චා භවෝ කියලා භවය ගැන කතා කරලා ආයත් වතාවක් මේ ජාතිය ගැන කතා කරන්නේ කුමක් නිසාද? ඒක ධර්මයේ පැහැදිලි කරනවා කුමක්ද භව පච්චා ජාති කියන්නේ කියලා. අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ විභංග ප්‍රකරණේ ඒ සම්බන්ධව පැහැදිලි කරන ධර්ම පාඩය. තත්ත කතමා භව පච්චා ජාති මේ පටිච්ච සමුප්පාද කතාවෙහි
භවපච්චා ජාති කියලා හඳුන්වන්නේ කුමක්? භවය නිසා ජාතිය හටගන්නවයි කියලා. තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්ඛන්ති අභිනිබ්බන්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති භවපච්චා ජාති. මෙන්න මේ කාරණා ටිකෙන් පැහැදිලි කරන්නේ භවපච්චා ජාති කියන කරුණෙන් කුමක්ද අදහස් කරන්නේ කියන බව. තේසං තේසං සත්තානං ඒ සත්වයින්ගේ, මෙතන සත්ව කියලා හඳුන්වන්නේ පොදු සම්මුතිය අනුව, එහෙම නැත්නම් පහළ වෙන්නේ ස්කන්ධ පරම්පරාවක් පමණයි. නමුත් කෙනෙකුට පැහැදිලිව වටහා ගන්නට ලෝක සම්මුතිය අනුවයි මෙතන සත්තානං කියලා පැහැදිලි ගන්න. තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ඒ සත්වනිකායන්හි. දැන් කර්මය නිසා යම් කිසි කෙනෙක් උත්පත්ති ලැබනවා නම් ඒ උපදින ආත්ම භාවය යම් කිසි සත්ව නිකායකට අදාළවයි ජනිත වෙන්නේ. මේ විශ්වය තුල තල 31ක් තියෙනවා. ඒ 31 තලයෙන් කවර හෝ තලයකට අයත්ව තමයි. මෙතන තල කියලා කියන්නේ උසින් යටින් පිහිටලා තියෙන යම් යම් ස්තරයන් කියන අදහස නෙමෙයි. මෙතන තල කියලා කියන්නේ ඒ ආත්ම භාවය. ඒ ආත්ම භාවයේ ස්වභාවය අනුව. එතකොට එහි කාම භූමි 11ක් දැක්වෙනවා. එතන භූමිය කියලා කියන්නේ අර ඒ සත්වයා ඉපදිලා ඉන්න අවස්ථාව කියන අදහස. එතකොට කාම භූමි 11 තමයි සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6. මේවා හඳුන්වනවා කාම භූමි කියලා. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒ 16 හඳුන්වනවා රූප භූමි කියලා. ඊළඟට අරූපාවචර බ්‍රහ්මලෝක 4ක් තියෙනවා. ඒව හඳුන්වනවා අරූප භූමි කියලා. එතකොට කාම භූමි 11යි, රූප භූමි 16යි, ඊළඟට අරූප භූමි 4යි. මේ සියල්ලම එතකොට තල 31ක්. එහෙම නැත්නම් ආත්ම භාව වශයෙන්, උත්පත්ති වශයෙන් කෙනෙකුට උපදින්නට පුළුවන් අවස්ථා 31ක් තියෙනවා. දැන් මෙතන භවපච්චා ජාති කියලා කියන්නේ අර කර්මානුරූපව සත්වයාගේ පංචස්කන්ධය තෘෂ්ණාවත් මූලික කොටගෙන යලි ජනිත වෙන තැනටපත් වෙනවා. ඒ ජනිත වීම මේ තල 31ෙන් කවර තලයකද ජනිත වෙන්නේ? අන්නේ ජනිත වෙන්නේ පළමු වතාවට ස්කන්ධයන්ගේ 15, ආයතනයන්ගේ 15, ඒ සත්වනිකායට අදාළව ඒ සත්වයාගේ ප්‍රතිසන්දි සිත සමග අවශේෂ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වීම තමයි මෙතන භවපච්චා ජාති කියලා හඳුන්වන්නේ. දැන් මේට ඉහතදී මේ පටිච්චසමුප්පාද දේශනාව පැහැදිලි කරගෙන එනකොට අපි මේ අංග 12න් මූලික අවස්ථා පැහැදිලි කළා. අවිජ්ජාපච්චා සංඛාරා, සංඛාරපච්චා විඥාන. එතකොට දෙවැනි අවස්ථාව අපි සිහිපත් කළා. පළවෙනි කාරණේ අවිජ්ජා, ඊළඟ කාරණේ සංඛාර, තුන්වෙනි කාරණේ තමයි ඒ සංස්කාර හේතු කොටගෙන විඥානය හටගන්නේ. එතකොට විඥාන පත්‍යා නාම රූප. දැන් පෙනතුන්ට මතක ඇති අපි එහිදී පැහැදිලි කළා අර කුසලා කුසල සංස්කාරයන් හේතු කොටගෙන තමයි ප්‍රතිසන්දි විඥානය හටගන්නේ. ඒ ප්‍රතිසන්දි විඥානය නිසා තමයි අවශේෂ නාම රූප ධර්ම සියල්ලක්ම ක්‍රියාත්මක. එතකොට ඒ කතාවම තමයි මෙතන තවත් ආකාරයකින් විස්තර කරන්නේ. එතකොට ඇයි මෙතන අවස්ථා දෙකක මේ උත්පත්තිය පිළිබඳව පැහැදිලි කරන්නේ? අපි පසුගිය සතියේ විස්තර කළා මේ පටිච්චසමුප්පාද කතාවේදී බුදුරජාණන් වහන්සේ ගලපලා පෙන්නන්නේ ආත්ම භාව තුනක සහ සම්බන්ධතාවය. එතකොට තමයි මේ සංසාර ප්‍රවෘත්තිය මෙන්න මෙහිමයි, අතීත භවයකින් මේ භවයට සම්බන්ධ වෙන්නේ, මේ භවෙන් තවත් ඉදිරි භවයකට සම්බන්ධ වෙන්නේ මෙහෙමයි කියලා පැහැදිලිව දන්වැලක පුරුක් සම්බන්ධ වෙනවා වගේ මේ භව පැවැත්ම පිළිබඳව පැහැදිලි වැටහීමක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ ආත්ම භව තුනකවත් මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කළොත්. ඒතර ආත්ම භව තුනක් පැහැදිලි කරනකොට එතන සංදි දෙකක් එනවා. පෙර භවයෙන් මේ භවයට සම්බන්ධ වෙන තැන, මේ භවෙන් මතු භවයට සම්බන්ධ වෙනවා. එතකොට ඒක මේ භවය කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි භවය, දෙවෙනි භවය, තුන්වෙනි භවය කියලා ගන්නත් පුළුවන්.
තොර පළවෙනි භවයෙන් දෙවනි භවයට සම්බන්ධ වෙන තැන එක සංදියක් තියෙනවා. දෙවනි භවයෙන් තුන්වෙනි භවයට සම්බන්ධ වෙන තැන එක සංදියක් තියෙනවා. ඒතර අන්නේ සංදි දෙක තමයි මේ ප්‍රතිසන්දි අවස්ථා හැටියට දක්වන්නේ. ඒ පළවෙනි භවයෙන් දෙවනි භවයට සම්බන්ධ වෙන තැන බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද කතාවේදී අවිද්‍යාව මුල් කොටගෙන ජනිත වෙන්නා වූ සංස්කාර ධර්මයන් නිසා ප්‍රතිසන්දි විඥානය සහ නාම රූප ජනිත වීම පැහැදිලි කරනවා. එතකොට දෙවනි සංදියෙහිදී උපාදානයේ හේතු කොටගෙන කුසල කුසල කර්මයන් ජනිත වෙනවා. ඒ කුසල කුසල කර්මයන්ගේ හේතුවෙන් ප්‍රතිසන්දි විඥානය සහ අවශේෂ නාම රූප ධර්ම ජනිත වෙනවා. එතකොට යම් කිසි සත්වනිකායක පළමු වතාවට ඒ ප්‍රතිසන්දි විඥානය සහ ඊට අදාළ නාම රූප ධර්ම පහළ වීම තමයි මෙතන ජාති කියලා හඳුන්වන්නේ. දැන් එතකොට භව කියලා හැඳින්වෙත් ඒකම නේද කියලා කෙනෙකුට ගැටලුවක් මතුවෙන්නට පුළුවන්. භව කියන තැන අපි කරුණු දෙකක් පැහැදිලි කළා. කම්ම භව, උපපත්ති භව කියලා. එතකොට ඒ උපපත්ති භවයේ දිගුවක් තමයි මෙතන ජාති කියලා හඳුන්වන්නේ. එතකොට මේ ජාතිය කියන එක නිර්මාණය වීමේ ප්‍රධාන හේතුව හැටියට දක්වන්නේ අර කම්ම භව, උපපත්ති භව දෙකෙන් කම්ම භව එහෙම නැත්නම් කුසල අකුසල කර්ම තමයි මෙතන ප්‍රධාන හේතුව හැටියට දක්වන්නේ. එතකොට පටිච්චසමුප්පාද කතාවේදී මුලදී අපි පැහැදිලි කළා සංඛාර පත්‍යා විඥානං කියලා. ඒ කුසල අකුසල සංස්කාරයන් නිසා ප්‍රතිසන්දි විඥානේ හටගන්න ආකාරය. එතකොට ඒ සිද්ධියම තමයි උපාදානය නිසා හට ගන්න කුසල කුසල කර්මයන්ගෙන් මෙතන භවය ජාතිය ගොඩ නැගෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. දැන් මේවා පින්නතුනේ තාම සූක්ෂම කාරණා. මේවා අපිට එකපාරට වෙන් කරලා කොටස් කරලා රූලක් ගහලා මෙන්න මෙතනින් තමයි මේක වෙන් වෙන්නේ කියලා එහෙම හඳුනා ගන්න එකපාරටම පහසු නැති වෙන්නට පුළුවන්. මේ පටිච්චසමුප්පාද කතාවේදී එකට එකක් සම්බන්ධතාවයයි පෙන්වන්නේ. ඒ සම්බන්ධතාවය හරියට හඳුනාගත්තොත් තමයි මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය වටහා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා මේ චිත්තචෛතසික රූප ධර්මයන් සූක්ෂම විදිහට ක්‍රියාත්මක වෙන ආකාරය යම් ප්‍රමාණයකට වටහාගෙන තිබීම මේ පටිච්චසමුප්පාද කතාව තේරුම් ගන්නට විශේෂයෙන් උපකාර වෙනවායි කියන බව අපි නැවත නැවත කලිනුත් සිහිපත් කරන්නට යෙදුණා. එතකොට මෙතනදී ඒ ಜಾති කියලා හඳුන්වන්නේ කොමක්ද? ඒ ඒ සත්වයින් ඒ ඒ සත්වනිකායන්හි ಜಾති සංජාති ඔක්කන්ති අභිනිබ්බන්. එතකොට හටගන්නවා, පහළ වෙනවා, එහි බැසගන්නවා, එහෙම නැත්නම් එහි පළමු වතාවට නාම රූප ධර්ම වශයෙන් උත්පත්තිය සිද්ධ වෙනවා. තවදුරටත් පැහැදිලි කරනවා කන්දානම් පාතු භාව ස්කන්ධයන්ගේ 15. මොනවද ස්කන්ධ කියලා කිව්වේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ පංචස්කන්ධයේ 15. ඊළඟට ආයතනානම් පටිලාභෝ ආයතනයන්ගේ හට ගැනීම. ආයතන කියලා කිව්වේ මොනවද? චක්ඛු ආයතන, සෝත ආයතන, ඝාන ආයතන, જીවහ ආයතන, කාය ආයතන, මන ආයතන. දැන් මේ ස්කන්ධයන්ගේ 15ීමේදී හැමතැනම පංචස්කන්ධේ 15 වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මෙතන කියන්න තිබ්බනේ පංචස්කන්ධේ 15ීම කියලා. පංචස්කන්ධේ 15ීම කියලා කියන්න බෑ. මොකද හැමතැනම පංචස්කන්ධේ 15 වෙන්නේ නැති නිසා. අර කාම භූමි 11 තමයි පංචස්කන්ධේම 15 වෙන්නේ. රූපය තියෙනවා, වේදනාව, සංඥාව, සංඛාරය, විඤ්ඤාණ. කාම භූමි 11ට පංචස්කන්ධේ සාධාරණ. ඊළඟට රූප භූමි 16, ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16, 15කට පංචස්කන්ධයම 15 වෙනවා. එක භූමියක එක් ස්කන්ධයක් පමණයි 15 වෙන්නේ. ඒ කොමකද? ඒ රූපාවචර භූමි 16 එකක් තියෙනවා අසඤ්ඤ තලය. අසඤ්ඤ තලයේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර 15 වෙන්නේ නැහැ. එහි 15 වෙන්නේ රූපස්කන්ධය පමණයි. ඊළඟට අරූපතල හතරක් තියෙනවා. ඒ අරූපතල හතරේ පහළ වෙන්නේ රූපස්කන්ධයනේ වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමස්කන්ධ හතර පමණ. එතකොට කාම භූමි 11 ඊළඟට රූප භූමි 16 15කත් පංචස්කන්ධයම පහළ වෙනවා.
එක් රූප භූමියක එක් ස්කන්ධයක් පමණක් පහළ වෙනවා. ඊළඟට අරූපාවචර භූමි හතරෙහිම නාම ස්කන්ධ හතරම පහළ වෙනවා. එතකොට දැන් ඒ සත්වය උපදින සත්ව නිකාය අනුව තමයි පංචස්කන්ධයම පහළ වෙනවද, ස්කන්ධ හතරක් පහළ වෙනවද, එක් ස්කන්ධයක් පහළ වෙනවද කියලා තීරණය වෙන්නේ. පංචස්කන්ධයම පහළ වෙන ආත්ම භව පංචවෝකාර භව. එතකොට ස්කන්ධ හතරක් විතරක් පහළ වෙන ආත්ම භව චතුෝකාර භව. එක ස්කන්ධයක් පමණක් පහළ වෙන ආත්ම භව ඒකවෝකාර භව කියලා හඳුන්වනවා. අපි මේක පසුගිය සතියේ ධර්ම දේශනාවේදී පැහැදිලි කළා. භව කියන තැන පැහැදිලි කරා. එතකොට ඒ භවයන්හි ඒ සත්ව නිකායේ මේ නාම රූප ධර්ම පහළ වෙනකොට ඔය විදිහ වෙනසක් තියෙනවා. ඊළඟට දක්වනවා කන්දානම් පාතු භවෝ ආයතනානම් පටිලා. ස්කන්ධ පහළවීම සහ ආයතනයන්ගේ පහළවීම. දැන් ආයතනයන්ගේ පහළවීම කියනකොට මොනවද ආයතන කියලා කියන්නේ? චක්කසෝත ඝාන ජීවහා කාය මන. ප්‍රතිසන්දි විඥානේ පහළ වෙනකොටම මන ආයතනේ පහළ. හැබැයි හැම තලයකම මන ආයතනේ පහළ වෙන්නේ නැහැ. අසඤ්ඤ තලයේ මන ආයතනයක් ඇත්තේ නැහැ. අසඤ්ඤ තලයේ මන ආයතනේ නැහැ. තියෙන්නේ රූපස්කන්ධයක් පමණයි. හැබැයි රූපස්කන්ධයේ චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය කියන ආයතන එකක්වත් සක්‍රිය නැහැ. එතන චක්කු ආයතනය එහෙම නැත්නම් චක්සු ප්‍රසාදය පිහිටන්නේ නැහැ. චක්සු ප්‍රසාදය පිහිටියයි කියලා ඒ සත්‍යයට අරමුණු ගන්නට පුළුවන් කමක් නැහැ. මොකද විඥානය ක්‍රියාත්මක නැති නිසා. ඊළඟට සෝත ආයතනය පිහිටන්නේ නැහැ. ඝාන ආයතනය පිහිටන්නේ නැහැ. ඊළඟට ජීවහ ආයතනය පිහිටන්නේ නැහැ. ඊළඟට කාය ආයතනය පිහිටන්නේ නැහැ. කුමක් නිසාද? මන ආයතනය නැති. එතකොට අසඤ්ඤ තලයේ මේ එකම ආයතනයක් ස්කන්ධයක් පහළ වෙනවා. මේක අපි තේරුම් ගන්නට ඕනේ. මේ විග්‍රහය ඉතාමත්ම පරිස්සමින් මේ විග්‍රහය දක්වලා තියෙන්නේ. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. මේ වචන දෙකම දක්වලා තියෙන්නේ ඇයි? ස්කන්ධයන්ගේ පහළවීම කියනකොට අපිට වෙනස් ආකාරයකින් තේරුම් ගන්නට ඕන. ආයතනයන්ගේ පහළවීම කියනකොට වෙනස් ආකාරයකින් තේරුම් ගන්න. දැන් අසඤ්ඤ තලයේ ස්කන්ධයක් පහළ වෙනවා. මොකද්ද ස්කන්ධේ? රූපස්කන්ධය. හැබැයි ආයතන වශයෙන් ගත්තාම චක්කු ආයතන, සෝත ආයතන, ඝාන ආයතන, ජීවහ ආයතන, කාය ආයතන, මන ආයතන කියන එකක්වත් එතන සක්‍රිය නැහැ. ඒ නිසා ස්කන්ධ වශයෙන් පහළවීමක් අසඤ්ඤ තලයේ තියෙනවා. ආයතනයන්ගේ පහළවීමක් අසඤ්ඤ තලයේ නැහැ. ඊළඟට අරූප තලය ගත්තාම අරූප තලයේ එකම මන ආයතනේ පමණයි. චක්කු ආයතන නැහැ, සෝත ආයතන නැහැ, ඝාන ආයතන නැහැ, ජීවහ ආයතන නැහැ, කාය ආයතන නැහැ. ඒ කියන්නේ චක්සු ප්‍රසාදයක් පිහිටන්නට තැනක් නැහැ රූපයක් නැති නිසා. සෝත ප්‍රසාදයක් පිහිටන්නට තැනක් නැහැ. ඝාන ප්‍රසාදේ, ජීවහ ප්‍රසාදේ, කාය ප්‍රසාදේ පිහිටන්න විදිහක් නැහැ රූපස්කන්ධේ නැති නිසා. තියෙන්නේ නාමස්කන්ධේ පමණයි. ඒ නිසා අරූපතලේ ආයතන වශයෙන් ගත්තොත් එක ආයතන, ස්කන්ධ වශයෙන් ගත්තොත් ස්කන්ධ හතරක් තියෙනවා. මොනවද ස්කන්ධ හතර? වේදනා, සංඥා, සංඛාර, විඥාන. ස්කන්ධ වශයෙන් ගත්තොත් හතරක් තියෙනවා අරූපතලේ. හැබැයි ආයතන වශයෙන් ගත්තොත් එකම එක ආයතනයයි, මන ආයතනය පමණයි. එතකොට අසඤ්ඤ තලයේ එකම ආයතනයක්වත් ක්‍රියාත්මක වෙන්නේ, අරූප තලයේ එකම එක ආයතනයක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට රූපාවචර බ්‍රහ්මලෝක 15 අසඤ්ඤ තලයේ හැර ඉතිරි රූපාවචර බ්‍රහ්මලෝක 15 පංචස්කන්ධයම පහළ වෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහම පහළ වෙනවා. හැබැයි ආයතන වශයෙන් පහළ වෙන්නේ ආයතන තුනක් පමණයි. ඒ මොනවද? මන ආයතනේ පහළ වෙනවා, චක්ඛ ආයතනේ පහළ වෙනවා, සෝත ආයතනේ පහළ වෙනවා. එච්චරයි. ඝාන ආයතනේ නැහැ, ඝාන ප්‍රසාදේ නැහැ. ජීවහ ආයතනේ නැහැ, මොකද ජීවහ ප්‍රසාදේ පිහිටන්නේ නැහැ. කාය ආයතනේ නැහැ, ඒ කියන්නේ කාය ප්‍රසාදේ පිහිටන්නේ නැහැ. කයක් තියෙනවා, රූප කයක් තියෙනවා, කාය ප්‍රසාදේ. ඒ නිසා ස්කන්ධ වශයෙන් පහම තිබුණා වුණාට
ආයතන වශයෙන් තියෙන්නේ ආයතන තුනක් පමණයි. අර කාම භූමි හැටියට දක්වන භූමි 11 පංචස්කන්ධයම තියෙනවා, ආයතන 6ම පිහිටනවා. ආයතන 6ම පිහිටන මොනවද? චක්කු සෝත ඝාන ජීවහා කාය මන කියන ආයතන 6ම පිහිටනවා. ස්කන්ධ වශයෙන් ගත්තොත් පංචස්කන්ධයම තියෙනවා. ඊළඟට තවත් වෙනසක් මෙහි තියෙනවා. සත්වයින්ගේ උත්පත්තිය සතරාකාරයකින් සිද්ධ වෙනවා. ඒ කොහොමද? අණ්ඩජ, ජලාභුජ, සංසේදජ, ඕපපාතික වශයෙන්. ඒ සත්වයින් උපත ලබන ආකාරය අනුව, එහෙම නැත්නම් ඒ උත්පත්තිය ලබන ස්වභාවය අනුව ඒ සත්වයින්ට උපදිනකොටම සියලු ආයතන පිහිටන්නේ අවස්ථා දෙක විතරයි. ඒ කවර අවස්ථා දෙකක්ද? ඕපපාතික සහ සංසේදජ. සංසේදජ සත්වයින්ට සහ ඕපපාතික. සංසේදජ කියලා කිව්වේ පොළමල් ආදී කුණු වෙන තැන්වල පහළ වෙන සත්ව. ඕපපාතික කියලා කියන්නේ එහෙම බාහිර සහයෝගයක් මොකුත් ඕනේ, කර්ම විපාක වශයෙන්ම ස්කන්ධ ටික පහළ වෙන. ඒ කර්ම විපාක වශයෙන් ස්කන්ධ ටික පහළ වෙන තැන් ඕපපාතික ආත්ම භව. ඒ ඕපපාතික ආත්ම භවවල පහළ වෙන ආයතන ටිකත් එවෙලෙම පහළ වෙනවා. දැන් ඕපපාතිකව පහළ වෙන අර කාම ලෝකෙත් සමහර ඕපපාතිකව පහළ වෙනවා. රූප ලෝකෙත් ඕපපාතිකව පහළ වෙනවා. අරූප ලෝකෙත් ඕපපාතිකව පහළ වෙනවා. කාම ලෝකේ ඕපපාතිකව පහළ වෙන්නේ කවුරුන්ද? කාම ලෝකය කියලා කිව්වේ සතර අපාය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6. එතකොට දිව්‍ය ලෝක 6ම ඕපපාතිකයි. ඊළඟට සතර අපායෙන් අපායන් තුනක් ඕපපාතිකයි. මොනවද? പ്രേත, අසුර, නිරය ඕපපාතිකයි. එතකොට මේ ඕපපාතික සත්වයින්ට කාම ලෝකේ ජනිත වෙනකොටම පංචස්කන්ධයම ජනිත වෙනවා, ආයතන 6ම පිහිටනවා. දෙවියන් දිව්‍යලෝක උපදිනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයම පහළ වෙනවා. ඒ වගේ මේ පහළ වෙනකොටම ඇස සක්‍රියයි, කන සක්‍රියයි, නාසය, දිව, කාය ස්පර්ශ, මනස මේ සියල්ලම සක්‍රියයි. ඒ නිසා ආයතන 6ම ක්‍රියාත්මකයි. ඒ වගේම පංචස්කන්ධයම පහළ වෙනවා. ඕපපාතිකව පහළ වෙන කාමාවචර ලෝකේ. කාමාවචර කියන කාම භූමිය. එතකොට අසුරයාට, ඊළඟට പ്രേතයාට, പ്രേත ලෝකය, අසුර ලෝකය සහ නිරය. මේ අවස්ථා තුනේම පංචස්කන්ධයම පහළ වෙනවා. ඒ වගේම ආයතන 6ම. පංචස්කන්ධයේ කිවි රූප වේදනා සංඥා සංඛාර විඥාන. ආයතන 6 කිවි චක්කසෝත ගහන ජීවහා කාය මන. පංචස්කන්ධයමත් පිටනවා. ආයතන 6මත් වහා ජනිත වෙනවා. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝකත් ඕපපාතිකයි. ඕපපාතික නිසා ඒ අයගේ පංචස්කන්ධයම පහළ වෙනවා. අසඤ්ඤතලයේ හැර අනිත් ආත්ම භවවල උපදිනකොටම පංචස්කන්ධය පහළ වෙනවා. හැබැයි මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ ආයතන 3යිනේ. චක්කු සෝත මන. ඒ ආයතන 3ත් ඒ වෙලාවෙම සක්‍රිය වෙනවා. අසඤ්ඤතලයේ උත්පත්තිය ලබන්නේ ඕපපාතිකව. ඒ ඕපපාතිකව උපදිනකොටම අසඤ්ඤ සත්වයාට ස්කන්ධ හතරක් පහළ වෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන්, ආයතන වශයෙන් මන ආයතනය ක්‍රියාත්මක වෙනවා. ඔය විදිහට ඕපපාතිකව උපදින සත්වයින්ට උපදින මොහොතේම ස්කන්ධ ටික වගේම ආයතන ටිකත් ක්‍රියාත්මකයි. ඒ ආත්ම භාවයට අදාළ ආයතන ටික මේ මොහොතේම ක්‍රියාත්. ඒ වගේම සංසේදජ සත්වයින්ට ඒ විදිහට උපදින මොහොතේම සංසේදජ වශයෙන් උපදින්නේ කාම ලෝකේ පමණයි. ඒ කාම ලෝකේ උපදින සංසේදජ සත්වයින්ට පංචස්කන්ධේම පහළ වෙනවා. ඒ පහළ වෙනකොටම ආයතන 6ම සක්‍රිය වෙනවා. චක්කසෝත ඝාන ජීවහා කාය මනස. නමුත් අණ්ඩජ ජලාභුජ සත්වයින්ට, අණ්ඩජ කියලා කිව්වේ බිත්තරෙන්
උපදින සත්තු. ජලාභුජ කියලා කිව්වේ මව් කුසකින් බිහිවන සත්තු. එතකොට එහෙම බිත්තරෙන් සහ මව් කුසෙන් බිහිවන සත්තු ඉන්නේ ආත්ම භව දෙකක පමණයි. ඒ මොනවද? මනුෂ්‍ය සහ තිරිසන්. කාම ලෝකයට අයිති ආත්ම භව දෙකක පමණයි ඒ සත්වයින් ඉන්නේ. ඒ සත්වයින්ට උපදින අවස්ථාවේදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයම පහළ වෙනවා. හැබැයි ආයතන සියල්ලම ඒ මොහොතේම සක්‍රිය වෙන්නේ නැහැ. මන ආයතනේ ඒ මොහොතේම සක්‍රියයි. කාය ආයතනයත් ඒ මොහොතේම සක්‍රියයි. ඒ මොකද උපදින අවස්ථාවේදී මිනිස්යාට ඒ ප්‍රතිසන්දි විඥානය ජනිත වෙන මොහොතේම රූප කොටාස රූප වර්ග තුනක් ජනිත වෙනවා. ඒ මොනවද? හදේ වත් රූපය. එතකොට ඒක හඳුන්වනවා වත්තු දසකයයි කියලා. ඊළඟට කාය ප්‍රසාදය සහිත කාය දසක. ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවයේ තීරණය කරන භාව දසක. මේ දසක තුන පහළ වෙන නිසා ඒ මොහොතේම මනුෂ්‍ය ලෝකයේ උපදින සත්වයකට කාය ප්‍රසාදය සක්‍රිය වෙනවා. නමුත් අනෙකුත් ඉන්ද්‍රියයන් මන ආයතනයයි කාය ආයතනයයි ක්‍රියාත්මකයි. නමුත් චක්කු සෝත ධාන ජීවහා මේවා පහළ වෙන්නේ කාලයක් ගත වෙනකොට. ඒ සත්‍යය මෝරා වැඩෙනකොට තමයි, සති ගණනාවක් ගත වෙනකොට තමයි අර කුඩා රූප කලලය අනුක්‍රමයෙන් වර්ධනය වෙලා ඔළුව පිහිටන තන එක වෙනම බෝලයක් වගේ ගුලියක් වගේ, අත් දෙක පිහිටන තැන්වල, කකුල් දෙක පිහිටන තැන්වල, ඒ තැන්වල පොඩි පොඩි අතු බෙදෙන්න වගේ අර රූප කලාපේ බෙදිලා ගිහිල්ලා ඒවා වර්ධනය වෙනකොට තමයි චක්කු සෝත ඝාන ජීවහා කියන මේවා පිහිටන්නේ. එතකොට භවපච්චය ජාති කියන තැන ওই විදිහෙන් අපි හඳුනා ගන්නට ඕනේ. ඒ උත්පත්ති ලැබෙන සෑම සත්වයෝම එකම විදිහට උපදින්නේ නැහැ. අණ්ඩජ ජලාභුජ සංසේදජ උපපාතික කියන ස්වરૂපය මත වෙනස්කම් ඇති වෙනවා. කාම භව රූප භව අරූප භව කියන ස්වභාවය මත වෙනස් වෙනවා. ඒ වගේම ස්කන්ධයන්ගේ පහළවීම සහ ආයතනයන්ගේ පහළවීම කියන දෙක අනුව සත්වයින්ගේ වෙනස්කම් තියෙනවා. ඒ නිසා තමයි මේ වචන ගණනාවකින් මේ කාරණේ පැහැදිලි කරන්නේ. තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්ඛන්ති අභිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. එතකොට ස්කන්ධයන්ගේ පහළවීම සහ ආයතනයන්ගේ පහළවීම එක් එක් සත්වනිකායෙහි එක එක ආකාරයෙන් සිද්ධ වෙන්නේ. ඒ කවර ආකාරයෙන් හෝ පළමුවෙනි වතාවට සත්වේ විඥානය සහ රූප ධර්ම, එහෙම නැත්නම් නාම රූප ධර්මයන්ගේ පළමු පිහිටීම, පළමු ජනිත වීම තමයි ඒ සත්වනිකායට අදාළව ජාති කියලා මෙහි හඳුන්වන්නේ. ඊළඟට මේ ජාතිය සිද්ධ වෙන්නේ කුමක් ප්‍රත්‍ය කොටගෙනද, කුමක් හේතු කොටගෙනද? භවපච්චය ජාති. මේ ජාතිය සිද්ධ වෙන්නේ භවය නිසා. කුමක්ද භවය කිව්වේ? කම්ම භව උපපත්ති භව. ඒ කම්ම භව උපපත්ති භව දෙකෙන් මේ උපපත්ති භවයේම දිගුවක් මේ කතා කරන්නේ. එතකොට ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ කම්ම භවය. කුසල කුසල කර්මය. ඒ කුසල කුසල කර්මයන්ගෙන් තමයි මේ ප්‍රතිසන්දි විඥානය සහ මේ ආයතන ටික නිර්මාණය කරන්නේ. එතකොට අප විසින් සිද්ධ කරන්නා වූ සෑම කුසල කුසල කර්මයකටම ප්‍රතිසන්දි විඥානයක් ජනිත කිරීමේ හැකියාව නැහැ. ප්‍රතිසන්දි විඥානයක් ජනිත කිරීමේ හැකියාව තියෙන කර්ම හඳුන්වනවා ජනක කර්ම කියලා. ජනක කියලා කියන්නේ උත්පාදනය කරන. එතකොට පංචස්කන්ධය මරණයෙන් නිරුද්ධ වෙනකොට අභිනව ස්කන්ධ පරම්පරාවක් නිර්මාණය කිරීමේ, අලුතෙන් ජනිත කිරීමේ හැකියාව තියෙන කර්ම හඳුන්වනවා ජනක කර්ම. ඒ ජනක කර්ම බවට පත් වෙන්නේ ශක්තිමත් කර්ම. අපි පුංචි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා කුසල කුසල කර්මයන් ගැන කතා කරනකොට කර්මපත
දැන් දස කුසල කර්මපත, දස අකුසල කර්මපත. කර්මපත කියලා කියන්නේ මේ ප්‍රතිසන්දි විපාක ඇති කරන්නට සමත් වෙන කර්ම. කර්ම විපාකේ දෙආකාරයකින් ලැබෙනවා, ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාකයයි කියලා කියන්නේ අලුතෙන් ස්කන්ධ පරම්පරාවක් ආරම්භ කරන්නට පුළුවන්කම තියෙන කර්ම. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ හටගත්තා වූ ස්කන්ධ පරම්පරාව නඩත්තු කරන්න, පවත්වන්න, විනාශ කරන්න, සැප දුක් ඇති කරන්නට උපකාර වෙන කර්ම. උපස්තම්භක වෙන්න පුළුවන්, උපපීලක වෙන්න පුළුවන්, උපඝාතක වෙන්න පුළුවන්. ඒ ඔක්කොම බලපාන ඉපදුනාට පස්සේ ඉපදෙන්න හේතු වෙන කර්මයේ ජනක කර්මය, ඉපදුනාට පස්සේ විපාක දෙන කර්ම විපාකය ප්‍රවෘත්ති විපාක. එහෙම නැත්නම් මේ දෙක හඳුන්වනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක හැටියට. දැන් අර කුසල කුසල කර්ම දෙවර්ගයේම ප්‍රතිසන්දි විපාක ඇති කරන්නට, එහෙම නැත්නම් ජනක කර්මයක් හැටියට ස්කන්ධ පරම්පරාවක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙන්නේ කර්මපත කියන තැනටපත් වෙනවා. එතකොට කර්මපත වෙන්නට පුළුවන් කර්ම 10ක් තියෙනවා ධර්මයේ දක්වනවා. කායික කර්ම තුනයි මොනවද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර. ඊළඟට මානසික කර්ම හතරයි උසාවාද, පිසුනා වාච, පරුස වාච, සම්පප්පලා. මානසික කර්ම තුනයි අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. දැන් පසුගිය සතියේත් අපි යම් ප්‍රමාණයකට පැහැදිලි කළා මේ කර්මවල කර්මපත භාවයට පත් වෙන්නට ඒකට අදාළ සියලුම අංගෝපාංග පූර්ණ වෙන්න. දැන් ප්‍රාණඝාතය ගැන අපි ඉගෙනගෙන තියෙනවා. ප්‍රාණඝාතය කර්මපතයක් බවට පත් වෙන්නට නම් සතෙක් වෙන්නට ඕන, සතෙක් බව දැනගන්නට ඕන, ඝාතනය කිරීමේ වදක චේතනාවක් මතුවෙන්නට ඕන, ඒ සත්වයා ඝාතනය කරන්න යම් උපක්‍රමයක් සචේතනිකව යොදන්නට ඕන, ඒ උපක්‍රමයෙන් ඒ සත්වයා ඝාතනය වෙන්නට ඕන. ඔය ටික ඔක්කොම සිද්ධ වුණාම ඔන්න කර්මපතයක් බවට පත් වෙනවා. ඒ ටික සම්පූර්ණ නොවුනොත් ඒක කර්මපතයක් වෙන්නේ නැහැ, කර්මයක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ සතා මරන්න සිතුවිල්ලක් ඇති වෙනවා, චේතනාවක් ඇති වෙනවා. ඒ චේතනාව කර්මයක් පමණයි, කර්මපතයක් බවට පත් නොවෙන්නට පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් අපි නැවත හසු වෙන්නට පුළුවන් කොතනින්ද? මානසික පමනක්ම සිද්ධ වෙන්නට පුළුවන් කර්මපත තුනක් තියෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, නිත්‍යදුෂ්ටි. දැන් අර සතා මරන්නට ඇති වෙන චේතනාව වඩා බලවත් වෙලා ඒ සතා ඝාතනය කරන්නටම ඕන. ඒක තමන් අතින් කරන්න බැරි නම් වෙන කෙනෙක් අතින් හරි සිදු වෙන එක හොඳයි, මොන ක්‍රමෙන් හරි නැසෙන වෙනසෙන එක හොඳයි කියලා දැඩි ව්‍යාපාදයක් ඇති වුණොත් කායික වශයෙන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නැහැ. මානසිකවම ඒ කර්මපතයක් බවට පත් වෙනවා. එතකොට ඒක ව්‍යාපාදයේ වඩා බලවත් වෙලා, බලවත් වූ ව්‍යාපාදය භෞතික වශයෙන් සාධක මොකුත් එකතු නැතුවට මානසික වශයෙන්ම විපාකත්වයට පත් වෙන්නට පුළුවන් කර්මයක් දැනෙනවා. දැන් ඒ වගේ තමයි ධර්මාශෝක රජුරවන්ට මරණාසන්න අවස්ථාවේදී මනසට මතුවෙන ද්වේෂ සහගත සිත හේතු වෙනවා ඊළඟ භවයේහි දුර්ගතියක උපදින්න. එතකොට කාටවත් හානියක් කළෙත් නැ, අනර්ථයක් කළෙත් නැ, කායිකව වාචසිකව මොකුත්ම ක්‍රියාත්මක වුනේ නැති වුණත් මානසිකව ඇති වෙන ද්වේෂය වඩා බලවත් වුණොත්, වඩා තදින් උපාදාන කරගත්තොත් ඒක කර්මපත භාවයට පත් වෙමින් මතු ප්‍රතිසන්දියට හේතු වෙන්නට පුළුවන්. අනිත් කාරණේ තමයි එතන වඩා වැදගත් වෙන්නේ අපි කලින් අවස්ථාවක ඒ විදිහට අපට කෙනෙක්ව ඝාතනය කරන්න, මරන්න ද්වේෂයක්, ක්‍රෝධයක් ඇති වුණාට ඒක යටපත් වෙන්න පුළුවන් වෙනත් කරුණු නිසා. හැබැයි මරණාසන්න මොහොතේ ආසන්න වශයෙන් මතුවෙන චේතනාව බලවත් වුණහම ඒකෙන් ප්‍රතිසන්දිය ඇති කිරීමේ හැකියාව වඩා වැඩි. දැන් අපි හිතමු ඒ ධර්මාශෝක රජුරවන්ට මරණාසන්න මොහොතේ ඇති වුණු මානසික ද්වේෂය ඊට කලින් අවස්ථාවක ඇති වුණා නම් ඒක ප්‍රතිසන්දිය ඇති කරන්න තරම් බලවත් නොවෙන්න පුළුවන්. ඒක වෙනත් කුසල කර්මවලින් යටපත් වෙන්නට පුළුවන්. වෙනත් අකුසල කර්මවලින් යටපත් වෙන්න පුළුවන්. මොකද ඒක එච්චර බලවත් දෙයක් නොවේ.
හැබැයි මරණාසන්න මොහොතේ ඇති වෙනකොට ඒක ඉතා දුර්වල මට්ටමේ එකක් වුණත් ඒක ඊළඟ ප්‍රතිසන්දියක් ඇති කිරීම සඳහා හේතු වෙන්නට පුළුවන්. කුමක් නිසාද? අර ආසන්න අවස්ථාවේ අනෙකුත් කර්ම යට කරන්නට එය උපකාර වෙන නිසා. එතකොට ගරුක කර්ම එතනට ඉස්මතු වෙලා නැතිනම් ඊළඟට ආසන්න කර්මයයි මතුවේ. එතන ආසන්න කර්මය බලවත් උනත් දුබල උනත් ආසන්න වශයෙන් මතුනහම වෙනත් කර්මයක් මතුවෙන්නට කලින් ඒ තැනත්තා අභාවයටපත් උනොත් අර ආසන්න කර්මය තමයි ඒ තැනත්තාට ප්‍රතිසන්දිය සඳහා හේතු වෙන්නේ. නමුත් ඒක ඊටාම දුර්වලයි. ඒ දුර්වල නිසා තමයි ධර්මාශෝක රජුරෝ තිරසංආත්මික උපන්නට වැඩි කාලයක් එහි රැඳුනේ නැහැ. එහෙම දීර්ඝ කාලයක් පවත්වන්නට තරම් ඒ කර්මය බලවත් නැහැ. ඒ නිසායි අපි සිහිපත් කළේ එතුමන්ට ඒ ද්වේෂය, මරණාසන්න ඇති වුණු ද්වේෂ සහගත සිත ඊට කලින් අවස්ථාවක ඇති වුණා නම් ඒක විපාක නොදීම යටපත් වෙන්නටත් සමහරට පුළුවන්. හැබැයි අර මරණාසන්න ඇති වුණු නිසා ආසන්න කර්මයේ වශයෙන් වහා විපාක දුන්න වෙන කර්මයක් එතනට ඉදිරිපත් නොවුණු නිසා, හැබැයි කර්මයේ දුර්වල නිසා තාම කෙටි ආයු කාලයක් දින 7ක් වැනි තාම කෙටි ආයු කාලයක් පමණයි ආයු වින්දනය කළේ එතනින් චුත වෙන්නට අවස්ථාව ලැබුණා. මොකද ඒ තරම් ඒ කර්ම වේගය දුර්වල නිසා. මෙන්න මේ විදිහට මරණාසන්න අවස්ථාවේ ඇති වුණොත් එච්චර ප්‍රබල නොවුණත් යම්කිසි කර්මයක් ප්‍රතිසන්දිය සඳහා හේතු වෙන්නට පුළුවන්. හැබැයි ඊට පෙර ආතුව සිද්ධ කළ කර්ම අර කර්ම පත භාවයට පත් වුණු ශක්තිමත් කර්ම නම් මරණාසන්න මොහොතේ ඒවා ඉස්මතු වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. එතකොට ගරුක කර්ම නැතිනම් ආසන්න කර්ම, ආසන්න කර්මයකුත් නැතිනම් ආචින්න කර්ම හැටියට අර කර්ම පත භාවයට පත් වුණු කර්ම මතුවේ. ආචින්න කර්මය කියලා කියන්නේ වඩා මනසට පුරුදු කළ කර්ම. පුරුදු කිරීම දෙවිධයකින් කරන්න පුළුවන්. නැවත නැවත සිදු කිරීම සහ එකවරක් කරලා යලි යලි සිහිපත් කිරීම. කුසල කුසල දෙකම ඒ විදිහට මනසට හුරු පුරුදු කර්ම බවට පත් වෙන්නට පුළුවන්. එතකොට ඒවා ආචින්න කර්ම. ආචින්න කර්මත් නැත්නම් කටත්තා කර්ම. එතකොට මොකක් හරි කර්මයක් මතුවෙනවා. ඒක ප්‍රබලද දුබලද කියන කතාවක් නෑ. මතුවෙච්ච කර්මය අනුව ඊළඟ ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට තමයි කම්ම භවය ජාතිය සඳහා, එහෙම නැත්නම් ඒ සත්ව නිකායෙහි උත්පත්තිය සඳහා ජනක කර්මයක් හැටියට හේතු වෙන්නේ. නමුත් කර්මයට පමණක් සත්වයා උපද්දවන්නට බෑ. සත්වයා උපද්දවන්නට නම් තෘෂ්ණාව තියෙන්නටත් ඕන. ඒ තෘෂ්ණාවෙන් තමයි භවතණ්හාවෙන් තමයි අර ප්‍රතිසන්දි විඥානයේ ජනිත කිරීමේ මූලික ශක්තිය ගොඩනගන්නේ. භවතණ්හාව නිසා තමයි විඥානයේ නිරුද්ධ වෙනකොටම ඊළඟ ප්‍රතිසන්දි විඥානයේ ජනිත වෙන්නේ. එහෙනම් මොකද්ද මෙතනට කර්මයේ තියෙන සම්බන්ධය? කර්මයෙන් තමයි කවර තැනක ජනිත වෙනවාද, කවර ස්වරූපයෙන් සැප දුක් විඳිනවාද කියලා තීරණය. මේක හරීම විචිත්‍ර කතාවක් වෙනතුනේ. මේක පරිස්සමෙන් තේරුම් ගත්තොත් එහි තියෙන අන්තර් සම්බන්ධතාවය හරි පුදුමාකාරයි. ඒ කියන්නේ දැන් සත්වයින්ට ඒ ආත්ම භවවල ජනිත වෙන්නේ, ජනිත වීම කවර තැනක සිද්ධ වෙනවාද කියලා පංචස්කන්ධ, දැන් අපි මුලින් කිව්වනේ කාම ලෝකේ පදුනොත් ආයතන 6ම පිහිටනවා. රූප ලෝකේ අසඤ්ඤ තලය හැර අනිත් රූප ලෝකේ පදුනොත් ආයතන 3ක් ලැබෙනවා. අරූපාවචර ලෝකේ පදුනොත් එක් ආයතනයක් ලැබෙනවා. අසඤ්ඤ තලයේ පදුනොත් එකම ආයතනයක්වත් සක්‍රිය නැහැ. දැන් මේ තැන්වල උපදිනවා කියලා තීරණය වෙන්න කර්මයක් බලපානවා. හැබැයි ප්‍රධාන වෙන්නේ ඒ තනත්තාගේ තෘෂ්ණාව. දැන් ඔන්න අපට තවම රූප දැකීමේ කැමැත්ත ඉවර වෙලා නැහැ. තවම රූප දකින්න ඕනකම තියෙනවා. ඒ නිසානේ ටිකක් S2 දුර්වල වෙනකොට, S2 අන්ධ වෙනකොට අපට කනගාටුවක් හිතෙන්නේ, දුකක් හිතෙන්නේ. අනේ මට මොකක්වත් පේන්නේ නැහැ කියලා දුක හිතෙන්නේ ඇයි? මේ ජීවිත කාලෙම ලෝකේ බලලා මුළු සසර ගමනේම කල්ප කාලාන්තරයක් ලෝකේ බැලුවත් තාම මේ දේවල් දැකලා ඇති වෙලා නැහැ. දැන් රූප දැකීමේ කැමැත්ත නැමැති
කාම තණ්හාව විසින් තමයි අපි ඇසක් ඇති තැනක උපද්දවන්නේ. ශබ්ද අහලා තාම අපට ඇති වෙලා නැහැ. තාමත් නැරෙන මොහොතේ තවත් අපට අහන්න ඕන. ඒ නිසා තමයි කන ඇහෙන්නේ නැති වෙනකොට, කන බිහිර වෙනකොට අපට දුකක් ඇති. එතකොට නැරෙන මොහොත වෙනකොටත් ඒ ශබ්ද ඇසීමේ කැමැත්ත තියෙන නිසා අපි කනක් ඇති තැනක උපදිනවා. ඊළඟට ආග්‍රහණයන් විඳීමේ කැමැත්ත තියෙන නිසා නාසයක් ඇති තැනක උපදිනවා. රස විඳීමේ කැමැත්ත තියෙන නිසා දිවක් ඇති තැනක උපදිනවා. ස්පර්ශ ලැබීමේ කැමැත්ත තියෙන නිසා කයක් ඇති තැනක උපදිනවා. මනසින් අරමුණු ගැනීමේ කැමැත්ත තියෙන නිසා සිතක් ඇති තැනක උපදිනවා. මොකද්ද මේ කියන කතාව කියලා එකපාරට හිතෙන්න පුළුවන්. මේක අපට පැහැදිලි කරගන්න පුළුවන්. රූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපදිනකොට, ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ලෝකේ ඉඳගෙන ප්‍රථම ඥාන, ද්විතීයි ඥාන, තෘතීයි ඥාන, චතුර්ථ ඥාන කියන මේ ඥාන වැඩුවොත් ඒතනත්තා මේ කාමයන් ආස්වාදනය කරන්න තියෙන කාම තෘෂ්ණාවෙන් මනස මුදව ගන්නවා. මුදවගෙන තමයි ධානයේ ප්‍රගුණ කරන්නේ. කාමච්ඡන්දය කියන නීවරණය තියාගෙන ඒක කරන්න බෑ. දැන් කාමච්ඡන්දය යට කරපු නිසා ඒතනත්තා අර කයින් සැප විඳීම, දිවෙන් රස විඳීම, නාසයෙන් ආග්‍රහණය ලැබීම කියන මේ බරපතල විදිහට කාමාස්වාදයේ ලබන ප්‍රධාන ආයතනයන් පිළිබඳව තියෙන ඇලීම, බැඳීම, ඒවෙන් දේවල් විඳින්න තියෙන කැමැත්ත తాවකාලිකව යට කරගන්න. ඒක යට කරගෙන තමයි අර ධානයේ පුහුණු කරන්නේ. එතකොට එතනත් ආ රූපාවචර බ්‍රහ්ම ලෝකේ උපන්නාම පංචස්කන්ධයෙන්ම ලැබෙනවා. හැබැයි චක්කු, සෝත, මන කියන ආයතන විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඝාන ආයතනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආග්‍රහණය ලැබීමේ කැමැත්ත తాවකාලිකව යට කර. ඊළඟට රස විඳින්නේ නැහැ. මොකද ජීවහ ආයතනය පිහිටන්නේ නැහැ. ඇයිද? අකුසල කර්මයක් නිසා නෙමෙයි. ඒතනත්තා බ්‍රහ්ම ලෝකෙන් මිදලා නැවත කාම ලෝකයට ආවොත් නැවතර ආයතන 6ම ක්‍රියාත්මක වෙනවා. ඇයි ඒ තෘෂ්ණාව නැති කරලා නැහැ. తాවකාලිකව යට කරලා. යට කරලා නිසා ඒ ආත්ම භාවයේ ඒ ආයතනේ පිහිටන්නේ. ඊළඟට ස්පර්ශ ලැබලා ඒන් ආස්වාදේ ලැබීමේ කැමැත්ත යට කරලා. ඒ නිසා කාය ප්‍රසාදේ පිහිටන්නේ. ඒ නිසා රූපාවචර බ්‍රහ්මයාට චක්කු, සෝත, මන ආයතන පමණක් පිහිටි. අරූප ඥාන වඩනකොට රූපය ගැන තියෙන කැමැත්තත් යටපත් කරනවා. යටපත් කරන නිසා ඇහෙන්නේ නැ, පෙනෙන්නේ නැ, දැනෙන්නේ නැ, මොකක්වත් නැ. චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය කියන ආයතන පහම නිෂ්ක්‍රිය කරලා මන කියන එක ආයතනයක් පමණක් ක්‍රියාත්. අසඤ්ඤතලෙ උපදින්නේ මන කියන ආයතනයක් ප්‍රතික්ෂේප කරලා. ඒතනත්තා කල්පනා කරනවා මේ සිත ක්‍රියාත්මක වෙන නිසා තමයි මේ මෙච්චර දුක් විඳින්නේ. සිත නැත්තම් මොකුත් ප්‍රශ්නයක් නැහැ. සිත තියෙනකොට තමයි මේ ඔක්කොම දැනෙන්නේ. මේක මහා පීඩාවක්. ඒ නිසා චතුර්ථ ධානය දක්වා ධාන උපදවාගෙන ඔහු සිත ප්‍රතික්ෂේප කරනවා. දැන් සිත ප්‍රතික්ෂේප කරපු නිසා තමයි සිත නැතිව ජනිත වෙන්නේ. එතකොට තමන්ගේ කැමැත්ත තෘෂ්ණාව නිසා තමයි මේ ආයතන ලබන්නේ. චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය, මන කියන ආයතන ලබන්නේ. ඒවා තමන්ගේ මනසින් ඉවත් කරන්න, ප්‍රතික්ෂේප කරන්න, බැහැර කරන්න, ඒක ගැන තියෙන කැමැත්ත දුරු කරනවා නම් తాවකාලිකව, ඒතනත්තා తాවකාලිකව ඒ ආයතනය නිෂ්ක්‍රිය වුණු තැනක උපදිනවා. සර්ව සම්පූර්ණයෙන්ම අපිට මේවා තියෙන නිස්සාරත්වය අවබෝධ කරගෙන ආයතන හයේම තියෙන නපුර, නිසරු බව, හිස් බව තේරුම් අරගෙන සර්ව සම්පූර්ණයෙන් ඒව ගැන ප්‍රශ්නාව අත්හරින්නට පුළුවන් නම් ඒතනත්තා පංචස්කන්ධයෙන් එක ස්කන්ධයක්වත් හටගන්නේ නැතුව පිරිනිවන් පාන. ඒ පංචස්කන්ධයම නිරුද්ධ වෙනකොට ආයෙ එකක්වත් පහළ වෙන්නේ නැහැ. ඒව ගැන තියෙන ප්‍රශ්නාව සම්පූර්ණයෙන් යට කර. හැබැයි අර බ්‍රහ්මයින්, අරූපවචර බ්‍රහ්මයින්, අසඤ්ඤතලයේ උපදින බ්‍රහ්මයින්, ඒගොල්ලෝ සර්ව සම්පූර්ණයෙන් මේ ගැන ප්‍රශ්නාව ප්‍රහාණය කරලා නැහැ. తాවකාලිකව යට කරලා. යට කරපු නිසා ඒ සමහර ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි කාම ලෝකය කියලා කියන්නේ තවම
ෂඩේන්ද්‍රයන්ගෙන්ම දේවල් විඳීමේ කැමැත්ත තියෙනවා. කැමැත්ත තියෙන නිසා ඉන්ද්‍රිය හයම ඇති තැනක උපදින. දැන් මෙතනට කර්මය සම්බන්ධ වීම තමයි වඩා විචිත්‍ර වෙන්නේ. ඒ කියන්නේ අපට ඇහෙන් රූප දකින්න කැමැත්ත තියෙන නිසා ඇහැ තියෙන තැනක උපදිනවා. හැබැයි සසර ගමනේ අනුන්ට පෙනීම වලක්වලා තියෙනවා නම්, අනුන්ගේ පෙනීමට බාධා කරලා තියෙනවා නම්, ඇහැ අන්ධ කරලා තියෙනවා නම්, ඒ අකුසල කර්මයටන්ට හේතු වෙලා ඇහැ තියෙන තැනක උපදිනවා ඇහැ පේන්නේ නැතුව. එතකොට කනින් ශබ්ද අහන්නට ඕනකම තියෙන නිසා, කැමැත්ත තියෙන නිසා කන තියෙන තැනක උපදිනවා. මේ කාම ලෝකේ උපදිනවා, කන ඇතුව උපදිනවා. ඉපදුනාට පෙර භවවල අන් අයට ඇසීමට තියෙන අවස්ථා අහිමි කරලා, කන ඇහිීමේ ශක්තිය නැති කරලා, එහෙම නැත්නම් යම් යම් හානි පමුණුවල එබඳු කර්ම කරගෙන තියෙනවා නම්, ශබ්ද ඇසීමේ තෘෂ්ණාව තියෙන නිසා කන ඇති තැනක උපදිනවා. හැබැයි ඒ අකුසල කර්මය නිසා ඇහෙන්නේ නැතුව බිහිරිව උපදිනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ තෘෂ්ණාව නිසා තමයි ඒ අවස්ථා අපි අත් කරගන්නේ. නමුත් ඒ අත්පත් කරගන්න අවස්ථාව අපට නිවැරදිව භුක්ති විඳින්න පුළුවන්ද, ඊට බාධා පැමිණෙනවද, උපපීලක කර්මයන්ගෙන් පීඩා ඇති කරනවද, උපඝාතක කර්මයන්ගෙන් සම්පූර්ණයෙන් අහෝසි කරලා දානවද, උපස්තම්භක කර්මයන්ගෙන් ඒකට සහායක් ලැබෙනවද, ඒවා තීරණය වෙන්නේ කර්මානුරූපවයි. නමුත් තෘෂ්ණාව නිසා තමයි ඒ ජාතිවල ඒ ආත්ම භාවයන් හිජනිත. එහෙමනම් ඇයිද බුදුරජාණන් වහන්සේ මෙතන කර්මය නිසා මේ ආත්ම භවවල ස්කන්ධයන් පහළ වෙනවා කියලා දේශනා කරන්නේ? කර්මය විසින් තමයි ඒ ස්කන්ධයන්ගේ බල දුබලතාව අනුව ඒවා නිර්මාණය කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ තුල්ලකම්ම විභංග සූත්‍රයේදී දේශනා කරනවා, කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනිත්තයි. කර්මය විසින් තමයි සත්‍යය උස් පහත් වශයෙන් බෙදා දක්වන්නේ. එතකොට කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ. කර්මය තමයි උත්පත්ති ස්ථානය වෙන්නේ. එතකොට එක පැත්තකින් අපි කොතනද උපදින්නේ කියලා තීරණය වෙන්නට අර තෘෂ්ණා වගේම ඒ තෘෂ්ණා මූලිකව කරගත්තු කර්මය. දැන් බ්‍රහ්ම ලෝකේ උපදින්න පින්නතුනේ අපට මේ ආයතනයන් එපා කියලා හිතපු පමණින් නෙමෙයි. ඒ එහෙම හිතලා එතනින් මනස නිදහස් කරගෙන ඊට අදාළ කුසලය ජනිත කරන්න ඕනේ. ඊට අදාළ කුසලය තමයි ධානය. තොර ධානයේ පුහුණු කළොත් තමයි එතනට යන්නේ. දැන් අර අසඤ්ඤතලයේ උපදින්නේ මට නම් හිත එපා එපා කියලා හිත හිතා හිටියේ කියලා අසඤ්ඤතලයේ උපදින්නේ නැහැ. ඒක එපා කියන බව දැනගෙන ඒකට අදාළ කර්මය ජනිත කරන්න. ඒකට අදාළ කර්මය ජනිත කළොත් තමයි අසඤ්ඤතලයේ පහළ වෙන්නේ. ඒ වගේම අරූපතලයේ උපදින්න මට මේ රූපේ එපා, මේකෙන් වැඩක් නැහැ කියලා හිතුවට විතරක් හරියන්නේ නැහැ. ඒකට අදාළ කර්මය ජනිත කරන්න. එතකොට තමයි අරූප තලයේ උපදින්. මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝකවල උපදින්න මට මේ ෂඩේන්ද්‍රියක්ම ඕන, මේ පංචකාමෙම විඳින්නට ඕන, ෂඩේන්ද්‍රියන්ගෙම අරමුණු ගනිමින් ඒවා විඳින්න ඕන කියන තෘෂ්ණාව තිබුණට විතරක් හරියන්නේ නැහැ. ඒකට අදාළ කුසලය කරන්න. ඒ කුසලය කළොත් තමයි මනුෂ්‍ය ලෝකෙක හරි දිව්‍ය ලෝකෙක හරි උපදින්නේ. එහෙම නැත්තම් තිරිසන්, නිරය, പ്രേත, අසුර කියන දුක් ඇති තැනක ජනිත වෙනවා. එහෙමනම් ඒ ආත්ම භාවය තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකාය, ඒ සත්වයින් කවර කවර සත්වනිකායක උපදිනවද කියලා තීරණය වෙන්නට තෘෂ්ණාව වගේම ඒ අය විසින් ජනිත කරගෙන තියෙන කුසලා කුසල කර්ම ප්‍රධාන සාධකයක් වෙනවා. එතකොට තෘෂ්ණාව කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මේ හැමතැනකදීම ප්‍රධාන සාධකයක් හැටියට දක්වනවා. ඒ තැන එකින් එක පටිච්ච සමුප්පන්නව එකකට එකක් ප්‍රත්‍ය වෙමින් මේ සසර ගමන ක්‍රියාත්මක වෙන ආකාරය විග්‍රහ කරන මෙතන බුදුරජාණන් වහන්සේ උපාදානය, තෘෂ්ණා උපාදානය නිසා කර්ම රැස් කරගෙන ඒ කර්මය භව පැවැත්මට, ජාතිය හටගන්න හේතු වෙන ආකාරයයි මෙතන විග්‍රහ කරන්නේ. අර පටිච්ච සමුප්පාදයේ මුල් අවස්ථාවේදී
අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය වින අවිද්‍යාව මුල් කොටගෙන කුසල අකුසල කර්ම ජනිත කරමින් එය භව පැවැත්මට හේතු වෙන ආකාරයෙන් මුල් අවස්ථාවේදී පැහැදිලි කළා. මේ දෙවන අවස්ථාවේදී පැහැදිලි කරනවා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. තණ්හාව නිසා උපාදානය ඇති කරගෙන ඒ තණ්හා උපාදානය තුළින් භවේ ජාතිය හට ගන්න ආකාරය මෙහි විග්‍රහ කරනවා. මේ විදිහට මේ 11 වෙනි කාරණේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කුසල කුසල කර්මයන් හේතු කොටගෙන ඒ ඒ සත්ත්වනිකායෙහි විචිත්‍රාකාරයෙන් සත්වයා ස්කන්ධ වශයෙන් සහ ආයතන වශයෙන් ජනිත වෙන ආකාරය. ඊළඟට මේ උත්පත්තිය සඳහා කර්මය බලපාන තවත් පැත්තක් ඊටාම පුළුල් පැත්තක් තියෙනවා. ඒ තමයි මානසික ගුණාංගයන්ගේ උස්පහත් බව. දැන් ඔය අපි කතා කළේ ඒ සත්වයින් ලබන ආත්ම භාවය, උපදින තැන, උපදින විදිහ, ඉන්ද්‍රයන් ලබන විදිහ, ඒවැ බල දුබලතාවය, ඔය ටික ගැන දැන් ඔය අපි කතා කළේ. ඒ වගේම තමයි අපිට පේනනවා මේ සත්වයින් තුළ මානසික විචිත්‍රත්වයකුත් තියෙනවා. සමහරුන්ට හුඟා පරිත්‍යාගශීලී බව තියෙනවා. හැබැයි අධික විදිහට කුපිත වෙනවා. සමහර කෙනෙකුගේ කෝපයක් ඇත්තෙම නැහැ. හැබැයි දැඩි ලෝභී. සමහර කෙනෙක් ලෝභයත් යම් ප්‍රමාණයකට තියෙනවා. නමුත් ප්‍රඥාවක් තියෙනවා. සමහර කෙනෙකුට ද්වේෂය බලවත්ව තියෙනවා. හැබැයි නුවණක් තියෙනවා. සමහර කෙනෙකුට ලෝභ ද්වේෂ දෙකම අඩුයි. පරිත්‍යාගශීලී මෘදුයි. නමුත් ප්‍රඥාව නැහැ. මේ විචිත්‍රත්වයන් ඇති වෙන්නේ ඒ සත්වයින්ගේ කුසල අකුසල කර්මයන්. සාංශාරික හුරුව පුහුණුවත් යම් ප්‍රමාණයකට එතෙන්දී බලපෑමක් ඇති කරනවා. ප්‍රධාන සාධකයේ වෙන්නේ උත්පත්තිය සඳහා බලපවත්වපු කුසල කර්මය හෝ අකුසල කර්මය, ලෝභයද, ද්වේෂයද, මෝහයද, අලෝභයද, අද්වේෂයද, අමෝහයද වඩා බලවත් තුනේ. එයින් එකක්ද බලවත් තුනේ, දෙකක්ද බලවත් තුනේ, ඒ සාධක තුනම බලවත් තුනාද කියන කාරණේ මත තමයි අර මානසික විචිත්‍රතාවයන් ඇති වෙන්නේ. අපි හිතමු උදාහරණයක් හැටියට යම් කිසි කෙනෙක් යම් කුසල ක්‍රියාවක් කරනවා. ඒ කුසල ක්‍රියාව කරනකොට කරුණ වටහාගෙන ප්‍රඥාවෙන් ඒ කටයුත්ත කරන්න, අනුන්ට සිද්ධ වෙන යහපත හිතලා ඒ යහපත සිද්ධ කරන්නට කර්මයේ කර්මඵලය දැනගෙන විශ්වාස කරගෙන ප්‍රඥාවෙන් ඒ කුසල ක්‍රියාව කරන්නට යෙදෙනවා. නමුත් යෙදුණා වුණාට නිරන්තරයෙන් ගැටෙන, හැපෙන, බහුලව ඒ ක්‍රියාව කරන්න ගිහින් ද්වේෂය පිටින් පිට මතුවෙනවා. එතකොට දැන් ඒ කර්මය හා බද්ධ වෙලා තියෙනවා. නිර්ලෝභී බව තිබිලා තියෙනවා. ඒ වගේම ප්‍රඥාවත් තිබිලා තියෙනවා. හැබැයි අද්වේෂය හුඟක් දුර්වලයි. අර ද්වේෂය විටින් විට මතුවෙලා ඒ ද්වේෂයෙන් අද්වේෂය දුර්වල කරනවා. දැන් එබඳු කර්මයකින් මනුලෝ උත්පත්තිය ලැබුවොත් ඒ තැනැත්තාට ප්‍රඥාව තියෙනවා, නිර්ලෝභී භාවය තියෙනවා. හැබැයි වහා කිපෙන ස්වභාවය ඒ තැනැත්තා තුළින් මතුවෙන්නට පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ කුමක් නිසාද? අර උත්පත්ති කර්මයට, ජනක කර්මයට බලපාපු කුසල මූලයන්ගේ බල දුබල බව. අලෝභය ප්‍රබල වෙලා තියෙනවා, අමෝහය ප්‍රබල වෙලා තියෙනවා. හැබැයි අද්වේෂය ප්‍රබල නැහැ. ඒක දුර්වල වෙලා තියෙනවා. කුමක් නිසාද? විටින් විට ද්වේෂ සහගත මනෝභාවයන් මත. ඊළඟට තව සමහර කෙනෙක් ඉන්නට පුළුවන්, කරුණා මෛත්‍රියෙන් යමක් පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වුණාට ඒ තැනැත්තාට ලෝභය විටින් විට බාධා කරනවා. ඒ කරන කුසල ක්‍රියාවද මෙච්චර දුන්නාම මම කොහොමද ජීවත් වෙන්නේ, මට නැති වෙන්නේ. එතකොට නෑ, කමක් නෑ, ඉතින් මේ ටික දෙනවා. එතකොට මට ලබන ආත්මේ හරි ලැබෙන්නේ. එතකොට හරි මට සැපෙන් ඉන්න පුළුවන්. දැන් එතකොට දෙනව කරුණා මෛත්‍රිය. හැබැයි ඒතනත්තාට ලෝභය විටින් විට බාධා කරනවා. එතකොට ඒතනත්තාගේ ඒ කුසල ක්‍රියාව තුළ අද්වේෂය ක්‍රියාත්මක වෙලා තියෙනවා, අමෝහය ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි විටින් විට මතුණු ලෝභය නිසා අලෝභය දුර්වල වෙලා තියෙනවා. එතකොට ඒතනත්තා ඊළඟ භවයේ මනුලෝ උපන්නොත් ඒතනත්තාට යම් ප්‍රමාණයකට ප්‍රඥාව තියෙනවා, කුපිත වෙන ගතිය අඩුයි, බොහොම මොලොක් සිතක් තියෙනවා. හැබැයි ලෝභී බව වැඩි.
ඊළඟට තව සමහර කෙනෙක් අලෝභයත් මතු කරගෙන දන් දෙනවා, අද්වේෂයත් මතු කරගෙන කිපෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, නිර්ලෝභීව දෙනවා. හැබැයි ඒ කරන ක්‍රියාව, එහි අර්ථය, එහි ඵලය ගැන කිසිම ඥාන සම්ප්‍රයුක්ත බවක් නැහැ. එතකොට එතනත්තා ඒ කුසලයෙන් ඉපදුනහම සසර ගමනේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවොත් පරිත්‍යාගශීලී බව තියෙනවා, මෘදු මොළොක් ගතිය තියෙනවා, හැබැයි ප්‍රඥාව අඩු චරිතයක් වෙනවා. මෙන්න මේ විදිහට ඒ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් ශක්තිමත් වෙන, දුබල වෙන ප්‍රමාණයට, එයින් එකක් ශක්තිමත් වෙනවද, දෙකක් ශක්තිමත් වෙනවද, කුසල මූලයන් තුනම ශක්තිමත් වෙනවද, ඒ කුසල මූලයන් තුනම දුර්වල වෙනවද, එයින් දෙකක් විතරක් ශක්තිමත් වෙනවද, මේ කාරණා මත ඒ පුද්ගලයා ලබන ආත්ම භාවයේ මානසික තත්ත්වයන් ඉතා විචිත්‍ර වෙනවා. මේ විදිහට ඒ ආත්ම භාවයන්හි ඒ සත්ත්ව යෝනිවල සත්වයා උපදින්නේ කොහොමද, උපදිනකොට ලබන්නේ පංචස්කන්ධයක්ද, එක් ස්කන්ධයක්ද, ස්කන්ධ හතරක්ද, ඒ වගේම ආයතන හයම ලබනවද, ආයතන තුනක් විතරක් ලබනවද, එක් ආයතනයක් ලබනවද, එක ආයතනයක්වත් නොලැබී උපදිනවද, ඊළඟට ආයු කාලය කොච්චරද, කොතෙක් කාලයක් ජීවත් වෙනවද, ඒ වගේම එතනත් අලෝභය අධික කෙනෙක්ද, ද්වේෂය අධික කෙනෙක්ද, මෝහය අධික කෙනෙක්ද, මේ විදිහට කායික මානසික සියලු තත්ත්වයන් තීරණය කිරීමේ ප්‍රධාන සාධකයක් වෙනවා අර තෘෂ්ණා උපාදානය තුළින් සත්වයා රැස් කරගත්තු කුසල අකුසල කර්ම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භව පච්චා ජාති. ඒ කර්ම භවය ජාතියට හේතු වෙනවා. ජාතියයි කියලා කිව්වේ ඒ සත්වයින් ඒ සත්ව නිකායෙහි පළමු නාම රූප වශයෙන් ජනිත වීම හටගැනීම. මේ කාරණා සිහිනුවණින් වටහාගෙන මේ පටිච්ච සමුප්පන්නව සත්වය භවෙන් භවයට කුසල කුසල කර්ම ජනිත කරමින්, නාම රූප ධර්මයන් ජනිත කරමින්, ආයතන ජනිත වෙමින්, යලි කුසල කුසල කර්මයන් රැස් කරමින් භවෙන් භවයට පටිච්ච සමුප්පන්නව මේ නාම රූප ධර්ම සමූහය ක්‍රියාත්මක වෙන ආකාරයේ සිහිනුවණින් වටහාගෙන සත්ත පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත වූ මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය හේතුඵල භාවයේ නුවණින් වටහා ගන්නට මේ අසුද්ධම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. බුදුදහමේ මූලික දහම් කරුණු පැහැදිලි කරමින් සිදු කරන ධම්මවිචය දේශනා මාලාවේ සමස්ත දායකත්වය දරන්නේ නුගේගොඩ උඩහමුල්ල ග්‍රීන්වුඩ් ටෙරස්හි පදිංචි අජන්ත කරුණාරත්න මහතා, රේණුකා අබේ ගුණවර්ධන මහත්මිය, පසන් තරින්දු කරුණාරත්න පුතණුවන්, තොසන්තා හෙට්ටිය ආරච්චි දියණිය, භාග්‍යා හසිතාංජලි කරුණාරත්න දියණිය සහ රන්දික අමරසිංහ පුතණුවන් ඇතුළු පවුලේ පින්වතුන්. පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන දේශකයන්න් වහන්සේ ඇතුළු හැම දෙනාටම ආශිර්වාද කිරීමත්, හැටන් දික්කොය ප්‍රදේශයේ පදිංචිව සිට පරලෝ සැපත් එම්.ඒ. රණසිංහ පියාණන්ට සහ එච්.එම්. බණ්ඩාර මැණිකේ මෑණියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරේ. මේ යහපත් අරමුණු මූලිකත්වයේ තබාගෙන තමන්ට මෙන්ම තව බොහෝ දෙනාට ධර්මඥානෙ දියුණු කර දීමේ සද්භාවයෙන් යුක්තව
මේ ධර්ම දානමේ මහ කුසලයේ සිද්ධ කිරීම ප්‍රඥාව දිනු වෙන පින්කමක්. තම තමන් සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දිනු වෙන පින්කමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් ජනිත කර ගන්නා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. දායකත්වයේ දරණ අජන්ත කර්ණාරත්න මහත්මයාට, රේණුකා බේගුණවර්ධන මහත්මිය ඇතුළු දූ දරුවන් හැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරන සැමටත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝ යන්නට යෙදුණු M.A. රණසිංහ පියාණන්, H.M. බණ්ඩාරමැණිකේ මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද, බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණ අනුභවයෙන්ද, පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද, දේශනා මාලාවෙහි දායකත්වයේ ධර්ණාජන්ත කර්ණාරත්න මහත්මයාටත්, රේණුකා බේගුණවර්ධන මහත්මියටත්, දූ දරුවන්ටත්, ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත්, මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපත්රෝ වෙත්නම් මේ සියල්ලක් දුර වේවා. ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. හැම දෙනාම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම පෙරවන් සරණයි.